අයිබෝවන් දුවේ පුතේ අද අපි කතා කරමු හය වසරේ ජෛව ලෝකයේ අසිරිය පාඩමේ සත්ත්ව විද්‍යාවේ ගැන. ඉතින් හැමදාමත් අපි පාඩම කතා කරන පන්ති කාමරයට වඩා හුඟක්ම වෙනස් ලස්සන පරිසරයක ඉඳලා තමයි මම අද මේ පාඩම ඔයාලත් එක්ක කතා කරන්න එන්නේ. ඉතින් අපි බලමු සත්ත්ව විවිධත්වය කියන්නේ මොකක්ද කියලා. සතුන් එකිනෙකා අතර තියෙන වෙනස්කම් වලට අපි කියනවා සත්ත්ව විවිධත්වය කියලා. සතුන්ගේ විවිධත්වය එයාලගේ භෝජන විලාශය මත, භෝජන ක්‍රමය අනුව, ජීවත් වන පරිසරය අනුව අපිට අඳුරගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු භෝජන විලාශය ගැන. පහවසරදී ඔයාලා ඉගෙන ගත්තා ශාක ද්‍රව්‍ය විතරක්ම ආහාරයට ගන්න ජීවීන් අපි නම් කරනවා ශාක භක්ෂකයෝ කියලා. කාවා, මුවා ඒ වගේ සත්තු ශාක ද්‍රව්‍ය මත විතරමයි අපේ. එනම් ශාක ද්‍රව්‍ය මත පමණක් යැපෙන සතුන් ශාක භක්ෂකයන් වෙනවා. ඒ වගේම අපේ පරිසරයේ ඉන්නවා මාංශ පමණක් ආහාරයට ගන්න සතුන්. මාංශ පමණක් ආහාරයට ගන්නා සතුන් අපි මාංශ භක්ෂකයන් කියලා හඳුන්වනවා. ඔයාලා දන්න මාංශ භක්ෂකයෝ මතක් කරන්න. පොටියා, සිංහයා, නරියා මේ වගේ මාංශ භක්ෂකයෝ. ඒ වගේම පුතේ හොඳට මතක තියාගන්න අපේ ගෙදර ඇති කරන ගෘහාශිත බල්ලා, ගෘහාශිත බල්ලා ශාක ද්‍රව්‍ය වගේම සත්ත්ව ද්‍රව්‍යත් ගන්නවා. ඒ නිසා අපි සර්වභක්ෂක කියලා කියනවා. එයාලා ඒ පුරුදු වෙලා තියෙන්නේ අපිත් එක්ක ඉඳලා, මිනිස්සුත් එක්ක ඉඳලා. හැබැයි කැලේම ඉන්නවා නම් කැලෑ බලලා කැලා බැලලා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මාංශ භක්ෂක සතු. ශාක ද්‍රව්‍ය වගේම මාංශ ද්‍රව්‍ය දෙකම ආහාරයට ගන්න සතුන්. ඒ කියන්නේ ශාක මෙන්ම සත කොටස් ආහාරයට ගන්න සතුන්ට අපි කියනවා සර්වභක්ෂකයන් කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්න කපුටා, ඌරා මේ සර්වභක්ෂකයන්ට උදාහරණ. තව උදාහරණ ගොඩක් තියෙනවා. ඔයාලා දැන් ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්වභක්ෂක කියන සත්ව කාණ්ඩ තුනට ජීවීන් වගුවක ලියන්න. එතකොට ඔයාලට පාඩම හොඳට මතක හිටි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේගොල්ලන්ගේ භෝජන විලාසය අනුව මේගොල්ලෝ අතර තියෙන විවිධත්වය. සමහර සතුන් ඉන්නවා විකාගිලින. අපි විකාගිලින සතේ. බල්ලා, පූසා, ගවයා ඒගොල්ලෝ ආහාර විකාගිලින සතු. ඒ වගේම අපේ පරිසරයේ ඉන්නවා ආහාර නොවිකාගිලින සතු. ගැරඬියා, පිඹුරා, නයා මේගොල්ලෝ ආහාර විකන් නැතුව තමයි ගිලින්. ඒ කියන්නේ නොවිකා ගිලින සතු. තව සමහරක් සතුන් ඉන්නවා යෂෞරා බොන සතු. සමනලයා, මීමැස්සා, පැණි කුරුල්ලා මේගොල්ලෝ යෂෞරා බොන. ඒ වගේම මදුරු වගේ ගෑනු සතා ශීරපායින්ගේ රුධිරේ උරා බොන. එනම් අපිට මේගොල්ලන්ගේ භෝජන විලාසය අනුව එයාල අතර වෙනස්කම්, ඒ කියන්නේ විවිධත්වයක් අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ සත්තු ජීවත් වන පරිසරය එක්ක ඒගොල්ලෝ වර්ග කරන්න. වායෝ පරිසරේ වායුගෝලයේ ආශ්‍රිතව ජීවත් වන සතුන්ට අපි කියනවා වායව සතු. කුරුල්ලෝ, ඒ කියන්නේ පක්ෂීන් ගත්තහම ඒගොල්ලෝ වායව සතු. වවුලත් වායව සතෙකුට උදාහරණයක්. මේ ගොඩබිම ජීවත් වෙන සතුන්. ගොඩබිම ජීවත් වෙන සතුන්ට අපි කියනවා නේද? අපේ පරිසරයේ ඉන්න ගොඩබිම ජීවත් වෙන සතුන්. ඒගොල්ලන්ට උදාහරණ ගත්තොත් ඕන තරමක් අපිට කියන්න පුළුවන්. ආවා, බල්ලා, කොටියා, කලගොයා, මිනින්නා පරිසරයේ, භෞමික පරිසරයේ ජීවත් වෙන සතුන්. ඒ වගේම තවත් සමහර සත්තු ඉන්නවා ජලජ පරිසරයේ තමයි ජීවත් වෙන්නේ. මෙතනත් ඔයාලට ජලජ පරිසරයක් දකින්න පුළුවන් අපි කෘතිම වහදපු එකක්. කවුද පුතේ ජලජ පරිසරයේ දකින්න පුළුවන් අය? මාළුවා,
තාරාව හංසයා ඒගොල්ලෝ ජලය ආශ්‍රිතව ජීවත් වෙන ජලද සතුන්. එනම් මෙන්න මේ විදිහට එයාලගේ භෝජන විලාසය අනුව භෝජන ක්‍රමය අනුව ඒ වගේම ජීවත් වෙන පරිසර අනුව සතුන් අතර වෙනස්කම් තියෙනවා. එනම් මේ වෙනස්කම් හොඳටම පාඩම් කරගන්න මතක තියාගන්න හොඳට නිරීක්ෂණය කරන්න පුතේ. අපි කටපාඩම් කරනවට වැඩිය ගොඩක්ම හරි දේ ඔයාලම සත්තු නිරීක්ෂණය කරන්න. සත්තු අත්තට යනවා ඒ වගේම විනෝද ගමන් යනවා මේ වගේ තැන්වලදී ඔයාලට අනන්ත සතුන් දකින්න හම්බ වෙනවා. හැබැයි අපි ලොකු අවධානකින් ඒගොල්ල දිහා බලන්නේ. මීට පස්සේ පුරුදු වෙන්න එයාලත් එක්ක එයාලගේ හැසිරීම් නිරීක්ෂණය කරන්න. එහෙම කරොත් ඔයාලට මේ දේවල් ලේසියෙන්ම මතක හිටි. එහෙනම් පුතේ අලුත් පාඩමකින් අපි ආයේ හමු වෙමු. මේ පරිසරයේ සුන්දරත්වයක් පොඩ්ඩක් විඳින්න කියලා මං ආරාධනා කරනවා. මේ තියෙන්නේ කුට්ටම් පොකුණ.